කළු මුදලාලි කොහ මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා හදිසි රාජකාරියකට කොළඹ ගියානේ. ඒ බෝඩ් එකේ මන් දාලා තිබුණේ මන්ත්‍රීතුමා නැත කියලා. දැක්කේ නැද්ද මුදලාලි? ඒක දැක්කා. බෝඩ් එකේ මන්ත්‍රීතුමා නැත කියලා තියෙන සෑම අවස්ථාවකම මන්ත්‍රීතුමා ඇතුළේ ඇතනේ. ඒක නිසායි මං කෙලින්ම ඇතුළට ආවේ. නමුත් දැන් ඇත්තටම මේ වෙලාවේ නැත. මං එහෙමනම් ගිහින් එන්න. හොඳයි කළු මුදලාලි. මං කියන්නම්කෝ මන්ත්‍රීතුමාට ඇවිල්ලා ගියා කියලා. ඉන්න වෙලාවක එන්න හම්බෙලා එන්න. ඉදර කවුද? ගෙදර නේ මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා කළු මුදලාලි ගියා එන්න එළියට. මූ තවලට පත්තු කරන ආස්කූර වගේ නේ. සුන්න සිරි පුංචි කාලේ හැංග වෙත්තන් කළාට පස්සේ මේ හැංගුණ හවනි තේරුම්. කළු මුදලාලි, කළු මුදලාලි, මන්ත්‍රීතුමා හම්බ වෙන දාලි. ඔව් මලියෝ. අපිට වාසියක් නැද්ද? වාසියක් කරන්න තිබුණා මන්ත්‍රීතුමා හිටියනම්. නැහනේ. මොකෝ නැත්තේ? අර ඇතුලේ ඉන්නේ. නෑ බං, කොළඹ ගියාලු. මොන පිස්සුද මුදලාලි? මම මේ දැන් මේ අත් දෙකෙන් අඩු සීනි ප්ලේන් ටිකක් හදලා මග් එකට දාලා ට්‍රේ එක උඩින් තියලා මම මෙහෙම ගෙනල්ලා මන්ත්‍රීතුමාට පිළිගන්නවා. ඇතුලේ ඉන්නෝ මන්ත්‍රීතුමා. බේතකොට කියන්නේ මන්ත්‍රීතුමා ඇතුලේ ඉඳලා මං එනවා දැකලා හැංගුණා කියලාද? ආපෝ, මම එහෙම කියන්නේ නැහැ. මොකද හාම්පුතුන්ට විරුද්ධව කතා කරන ගෝලයෝ අදම චුට්ට නින්දිත පළහරව. මම එහෙම ගෝලෙ නෙවෙයි. එතකොට මොකද්ද උඹ කියන්නේ? මං කියන්නේ මුදලාලි එනවා දැකලා මන්ත්‍රීතුමා හැංගුණා. ඒ කියන්නේ වික්‍රමසූරිය කාර්යයට කොන්ත්‍රාත් එක දුන්නා. මුදලාලි 500 500 දෙනවා කනට. අනේ පලයන්බයි යන්න. ඔය සර්ලට දැන් අපි ඉන්නකොට අපේ යගේ තේරෙන්නේ නැහනේ. අපි නැතුවම යන්න ඕනේ අපේ යගේ තේරෙන්න. ඊට පස්සේ මම නාව එක එක උපදෙස් දෙන්න කර. සරි. කළු මුදලාලි ආයෙද වරන්. හයි. හයි. අතන මහින්ගේ. අතන මහින්ගේ නෝ නෝ. සුමුනේ වහන්න වහන්න. මුදලාලි මොකද ගියේ පයින්ම ආපහු ආවේ? ඒ මොන හරි අමතක වුණාද? සුමනේ උඹ මට ඇත්ත කියපන්. අනේ ඉතින් ඕකනේ මුදලාලි, අපි කියනවා මුදලාලිලා පිළිගන්නේ නැහනේ. කොහොම මන්ත්‍රීතුමා? මම දැන් සැරයක් කිව්වේ හදිසි රාජකාරියකට කොළඹ ගියා කියලා. කොයිද ඉතින් කිව්වට මුදලාලිලා? සුමනේ උඹ මට බොරු කියන්න එන්න එපා. මේ කටට දානවා ඩයිනමයිට් එකක් පත්තු කරලා බලගනි. ඉතින් ඒක ඉතින් මන්ත්‍රීතුමා ගියා කියලා ඉතින් මොච්චරම කලබල වෙන්න ඕනේ ඕකට. මන්ත්‍රීතුමා කොළඹ ගියේ අත මෙහෙ තියලා. අත කිව්වේ දකුණු අතද වම් අතද? දකුණු අතද? අන්න අරාත අරාත අර බලපන්. ඔහෙ නෙමෙයි අරේ අර බලපන්. කාගෙද මේ අත? මන්ත්‍රීතුමාගේ නෙමෙයි. මන්ත්‍රීතුමා කොළඹ අත මෙහෙ. අතනම් මන්ත්‍රීතුමාගේ තමයි. මොකද මන්ත්‍රීතුමා අත තියලා ගියේ? හරි හරි, මට දැනීම මතක් වුණේ. මන්ත්‍රීතුමා කිව්වා අද අස්සම් කරන්න ලියුම් ගොඩාක් තියෙනවා කියලා. මං හිතන්නේ අත තියලා යන්න ඇත්තේ කළු මුදලාලි, ඒ වැඩ ටික කරගන්න වෙන්නදී. මේ අනේ කළු මුදලාලි කිව්වට විශ්වාස කරන්න වෙලාවකට ඔය මිනිස්සුන්ට තියෙන වැඩ ගැන මතක් වෙනකොට මට පිස්සු හැදෙනවා. මොනේ මගේ අවුස් ගන්න එපා. නෑ මෙහෙට මෙයා මෙහෙට මෙයා. මන්ත්‍රීතුමා එන්න එළිය. මොනන්නේ අල්මාරිය ඇතුළට ගියා කියලා? මොනවාද මේ අල්මාරිය ඇතුළට ගියා කියලා? කළු මුදලාලි, අම්මේ දැකපු ගල් මොකද මේ පැත්තේ? මං ඇහුවේ මොනවද මේ අල්මාරිය ඇතුළට වෙලා කලේ කියලා. මගේ මේ පොඩි සල්ලි වගේක් වැඩුණා බැලුවේ ඒකයි. පොඩි සල්ලි? ඔව්. අද උදේ මල්ලි පොඩි සල්ලි හොයගෙන හිටියා ගෙදර. මල්ලි කිව්වේ? මල්ලි කිව්වේ ඔයගේ නියුම් සොහයුරා. මල්ලි මල්ලි මේකයි කළු මුදලාලි.
මමයි මල්ලි පුංචි කාලේ ඉඳලා කැටේකට සල්ලි එකතු කළා. අද උදේ ඒ කැටේ බිඳුණා. පොඩි සල්ලි හැම තැනම සුමනේ හොයන්න. පන්තිතු මාමේ මට කොකා පෙන්නන්න ලෑස්ති වෙන්න එපා. අනේ මුදලාලි අපි නර කොයින්ද කොක්කෝ? සුමනේ උඹලා ඉන්නවද? එහෙන්නේ. මූලගත් නෑ මුදලාලි. මන් දන්නෝ ඔහේ මොකද මාව මගාරින්න කියලා. අර වික්‍රමසූරියකාරයාට ඔහේ අර කොන්ත්‍රාත් එක දුන්නා නේ. හොඳයි. එහුන්නේ. අර වික්‍රමසූරියකාරයාට ඔහේ අර කොන්ත්‍රාත් එක දුන්නා. ඔහෙට ඒවා ඇහෙන්නේ නැහැ. ඔහෙට ඒවා ඇහෙන්නේ නැහැ. මම බලාගන්න. ඔහෙට මං කරපු උදව් හැම එකක්ම ඔහෙට අමතක උනා. හොඳයි. එකක් මතක තියාගන්න මන්ත්‍රීතුමා. ලබන ඡන්දෙන් ඔහේ පරාදයි. ඔහෙට ලැබිච්ච මනාප හැම එකක්ම අමනාප වෙනවා. ඔන්න මං නොකියුවයි කියන්න එපා. සුමනේ බතව් යමට. බලාපන් සුමනේ, අපේ ගෑනුන්ගේ වැඩ හින්දා අපිට සිද්ධ වෙන දේවල්.